ඊටමත්ෙන් මේ අවුවේ වේලමින් අපි දිහා බලාගෙන ආදරණීය සියනෑවේ ගැහැණුනි ඔබට තියෙනවා මට ඓතිහාසික කතාවක් කියන්න මම ජාතික ජන බලවේගයේ සමග සම්බන්ධ වුණේ ඉතා කෙටි කලකින් වුණත් මගේ ඉතිහාසය වෙළඳ කලාප තුල වැඩ කරන කාන්තාවක් දිහාට විහිදෙනවා මම ඈත පිටිසර ගමකින් ඇවිල්ලා වෙළඳ කලාපේ රැකියාවකට යන්න අවස්ථාවක් අරගෙන යන්න ආපු ගැහැණියක් තරුණියක් හැබැයි මම අද මේ කතාව ඔබට කියන්න ඕන අපේ රටේ ගැහැණියට අත් වෙලා තියෙන තැනත් එක්ක වෙළඳ කලාපය කියන නමත් එක්ක මහා නරක කතා ටිකක් ගෙදිලා තියෙනවා වෙළඳ කලාපය එක වෙලාවකට ලංකාවේ ආර්ථිකය වැටෙනකොට ඩොලර් මහ ගොඩක් ගේන අභීත ගැහැණු ඉන්න තැනක් වුණාට තවත් වෙලාවකට අපිව ගණන් ගන්න නැති තැනට දාන තැනක් මම එහෙම කියන්නේ අත්දැකීමෙන් මම රස්සාවට එනකොට මට හිතුනේ නෑ මම යන්නේ වෙළඳ කලාපෙට කියලා මොකද මම කතා කරපු ඉතිහාසය ඇතුලේ තිබුණා මම අහගත්ත දේවල් ඇතුලේ තිබුණා ගැහැණියට එතන සුදුසු තැනක් නෙමෙයි කියලා හේතුව ඈත පිටිසරින් ඇවිල්ලා වෝඩිමක නතර වෙලා තමන් සොයසායේ නැගී සිටින තැනක් රස්සාවක් කරලා ගෙදර ඉන්න අම්මට තාත්තට ඉගෙන ගන්න නංගිට මල්ලිට සල්ලි යවන තැන හැබැයි එතන කිසිම ආරක්ෂාවක් තියෙන තැනක් නෙමෙයි කියන එකයි මට හැඟිලා තිබුණේ දැනිලා තිබුණේ කියලා දීලා තිබුණේ කොහම වුණත් මමත් ගම්පහට ඇවිල්ලා රස්සාව හොයාගෙන ගිහිල්ලා මට මතක් වෙනවා මම රස්සාවට මුල්ම ගිය දවසේ අර බියගම අපනයන සැකසුම් කලාපේ කියලා තියෙන බෝඩ් එක දැක්කහම මගේ පපුවත් කීරි ගහලා ගියා හේතුව තමයි පිළිගැනීමෙන් අඩු බුද්ධිමත් කියලා කියලා කේවල් කරලා අයින් කරපු ගැහැණු ටිකක් එතනකින් ඉන්නවා කියලා සංවාදයකට රට තුල අරගෙන තිබුණා අපේ පාලකයෝ හැබැයි මම ඒ ගැහැණු ගොඩේ ධෛර්යමත් ගැහැණියක් විදිහට මට තිබුණ වගකීමක් මගේ ආදරණීය සහෝදර සහෝදරියන්ට පෙන්වන්න අපේ ආණ්ඩුවක් ඇතුලේ කොහොමද මේ රට ගොඩනගන්න ඕනි කියන එක ගැහැණු ගොඩක් වැඩබිම් ඇතුලේ දුක් විඳිනවා තමන්ගේ දරුවට හරියට පාසල් පොත් බෑගයක් අරන් දෙන්න බැරි වෙච්ච ගැහැණු අපිත් එක්ක හිටියා අලුත් පාසල් වාරය ආරම්භ වුණාම අම්මලා කඳුළු හලමින් කිව්වේ දරුවට කොහොමද පොත් ටික අරන් දෙන්නේ අලුත් පැන්සල් පෙට්ටියක් අරන් දෙන්නේ සුදු ගොමුවක් අරන් දෙන්නේ කියලා ලත වුණු අම්මලා අපිත් එක්ක හිටියා පඩිය දවසක් දෙකක් ප්‍රමාද වෙනකොට හුල්ලමින් හිටියා ගෙදර බත්තික උයන්නේ කොහොමද හෙට උදේ දරුවට කෑම ටික හදලා දෙන්නේ කොහොමද කියන ගැහැණු අපි ළඟ හිටියා අපේ කම්මල් ඇතුලේ විවිධ ප්‍රීඩාවන්ට ලක් වෙමින් ආර්ථික දුෂ්කරතා ඇතුලේ අපිත් එක්ක දුක් විඳින ගැහැණු ගොඩක් හිටියා හැබැයි ඔබ දන්නවා පහුගිය කාලේ ලංකාවේ අර කොරෝනා කියන වසංගතය ආපු වෙලාවේ අපි තමයි ලංකාවේ වැඩියෙන්ම වැඩ කරපු ගැහැණු අපිට නිමාඩු තිබ්බේ නෑ අපිට නිමාඩු තිබ්බේ නෑ සමහර හාම්පුතාලා අපිට පැණි පොවලා වැඩබිම් ඇතුලේ වැඩගත්තා කොරෝනා බෝවේ කියලා බයට කොහෙදෝ මන්ද පැණියක් ගෙනල්ලා සේවිකාවන්ට පොවලා ඇඟලුම් කම්හල් වල වැඩගත්තා හැබැයි කොරෝනා බෝවෙච්චි මුල් වෙලාවක එක ආයතනයක සහෝදරියෙකුට ඒ කතාව මහා ඉහෙලින් කියන්න ගත්තා මහා ඉහෙලින් කියන්න ගත්තා ඒකයි අපේ රටේ තත්වය
මෙතෙක් අපේ රට පාලනය කරපු පාලකයෝ වෙළඳ කලාපය ඇතුලේ ජීවත් වෙන ගැහැණියට හදලා දුන්නු ඉරණම අන්නෝක. අපි මේක වෙනස් කරන්න ඕන. මම බස් එකෙන් යනකොට මගෙන් කවුරු හරි කෙනෙක් ඒ දවස්වල ඇහුවොත් කොහෙද ගියේ කියලා මම කියනවා පුංචි ලැදිහා ගියා කියලා. හේතුව තමයි මම ලැජ්ජයි කියන්න මම ගියේ මම යන්නේ වැඩට බියගම මම ජොබ් එකක් කරනවා කියලා කියන්න ලැජ්ජයි. හේතුව තමයි එතනින් පස්සේ කියන්නේ ගාමන්ට් වල වැඩ කරනවා ගාමන්ට් කියන කතාව. ඕකට තව වචන ගොඩකුත් එකතු වෙනවා. ඔගොල්ලෝ අහලා ඇති. හැබැයි අපි කැමති ගැහණු විදිහට අභිමානවත්ව ජීවත් වෙන්න. අපිට අභිමානවත්ව ජීවත් වෙන හයිය මේ පාලමේ හදලා නැහැ. මෙතෙක් හදලා නැහැ. ඒක නිසාම තමයි අපි විවිධ හිංසනයන් වලට ලක් වෙන්නේ. විවිධ අතවරයන්ට ලක් වෙන්නේ. විවිධ සමාජ ප්‍රශ්නවල ගොදුරු බවට පත් වෙන්නේ. මේ ගැහණු අද ලංකාවේ පැය 8ක වැඩමුරයක් කරන ගැහණු නෙමේ. ලංකාවේ පැය 8ක වැඩමුරයක් නැහැ. පැය 12ක වැඩමුරයක් තියෙන ආයතනවල ගැහණු පැය 16ක් 17ක් වැඩ කරනවා. පැය 12යි සේවා මුරය, පාරේ යන්නයි එන්නයි ගත්තාම පැය 16යි. ඔබ චුට්ටක් හිතලා බලන්න. මේ සමාජ ව්‍යසනයට අපි ගැහණු විදිහට මොනතරම් පීඩණයට පත් වෙලා තියෙනවද කියන එක ඔබ පොඩ්ඩක් හිතලා බලන්න. අපි මේක ලේසියෙන් අතාරින්නේ නැහැ. අපිට මේක ලේසියෙන් අතහැරලා අත පිහ ගන්න පුළුවන් කමක් නැහැ. අපි වෙළඳ කලාපයේ සේවකයෝ විදිහට, සේවිකාවෝ විදිහට අපි ලෑස්ති වෙලා ඉන්නවා. ජාතික ජන බලවේගයත් එක්ක එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා එක මිටකට අත්වැල් බැඳගෙන ඉන්නවා මේ තියෙන දුර්දාන්ත පාලනය පන්නන්න. ඒක පන්නන්න අපට ලේසි. අපට ලේසි. මේ එකතු වෙලා ඉන්න මුහුණු වලින් පෙන්වන්නේ ඒක. ලංකාවේ ගැහැණියට වෙළඳ කලාපවල පෞද්ගලික අංශයේ අර්ධ රාජ ආයතනවල ජීවත් වෙන හැම ගැහැණියෙකුටම ගෞරවණීය විදියට ජීවත් වෙන්න ඕන අයිතිය අපි ඉල්ලනවා. අපි ඉල්ලනවා. අපිට මේ සමාජයේ මහා ඉහළ වටිනාකමක් ඕන. ඉහළ වටිනාකමක් ඕන. අපි තමයි ලංකාව එක දවසක් වැඩ නොකළොත් හාන්සි වෙන විදියට ඩොලර් වෙන ගෑනු. අපි වැඩ කරේ නැත්තම් එක දවසක් ලංකාව එක දවසෙන් හාන්සි කරන්න පුළුවන්. හැබැයි අපි අපේ ශක්තිය තේරුම් අරගෙන නැහැ. තේරුම් අරගෙන නැහැ. අපිට තියෙනවා මේ සමාජය වෙනස් කරන්න ගැහැණු විදියට, වෙළඳ කලාපවල වැඩ කරන ගැහැණු විදියට ලොකු සටනක් දියත් කරන්න. අපි ඩොලර් හොයන්නේ අන්න ඒ නිසා. අපි වෙහෙස මහන්සි වෙන්නේ අන්න ඒ නිසා. අපිට මේ රට ගොඩනගන්න අපිට ලොකු ආසාවක් බලාපොරොත්තුවක් තියෙනවා. ඒ සඳහා අපි පෙරමුණ ගන්නවා. අද මේ වේදිකාවේ ඉන්න සියලු දෙනාම ඉදිරි ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් ඇතුලේ වෙළඳ කලාප සේවකයන්ට, සේවිකාවන්ට අදාළ පහසුකම් සහිත සමාජ ක්‍රමයක් බිහි කරන්න වග වෙන බව මට විශ්වාසයි. වග වෙන බව මට විශ්වාසයි. අඩු ආදායම් ලාභී වැටුප් ලබන සහෝදරියන්ට වැටුප් දිනා ගන්න එක වගේම ඔවුන්ට හොඳ පෞල් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් වාතාවරණය ලබා ගන්නවා වගේම හොඳ නිවාස පද්ධතියක, ඒ කියන්නේ දැන් තියෙන කුකුල් කූඩු වගේ බෝඩින් වල නෙමෙයි, හොඳ සෞඛ්‍ය සම්පන්න විදියට ජීවත් වෙන්න පුළුවන් නිවාස සහිත වැඩපිළිවෙලක් ඇතුලේ, දිවාසිරුකු මධ්‍යස්ථාන වගේ දේවල් ඇතුලේ අපේ දරුවන් බලා ගන්න වගේ දේවල් ඇතුලේ අපි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව සමග අත්වැල් බැඳ ගන්නවා. අපිට බොහොම විශ්වාසයි වියගම කටුනායක, ඒ වගේම අද වතු පිටිවල, කොග්ගල වගේ වෙළඳ කලාපවල නියෝජනය කරන සියලුම සේවිකාවන් වෙනුවෙන් අද ගම්පහ මහනගර සභා පිටියේ සිට අපි කියා සිටිනවා. අපි සියලුම කාන්තාවෝ, සේවිකාව,
වෙළඳ කලාප වල වැඩ කරන ජාතික ජනබල වේගයේ ආණ්ඩුවක් ගොඩනගන්න මහන්සි වෙනවා ඒ වගේම ගොඩනගනවා කියන ප්‍රතිඥාව ලබා දෙමින් මම නතර වෙනවා ඔබ සියලු දෙනාටම ජය වේවා